තහනමේ හිටපු රජයේ විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ඉන්දියාව සහ ජපානය සමග දැන් අපට ඒ වගේ එකපාරම ඉවත් වෙන්නට බෑ ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව ඒ ගිවිසුමක් අත්සන් කරලා තියෙන නිසා ඒ ගිවිසුමේ කරුණු කාරණා කුමක්ද කියලා සාකච්ඡා කරන්නටත් ඒ වගේම ECTA සම්බන්ධව නැවත සලකා බලලා ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න කමිටු දෙකක් පත්වලා තියෙන දැනට තියෙන තත්වය යෝජනා ඉදිරිපත් කරන්නට මණ්ඩලයක් පත් කරලා තියෙනවා මේ තමයි දැන් සිදුවෙමින් යන්නේ නගිනේ පරියන්තය සම්බන්ධව මේදී යම් සහතිකයක් දෙන්න පුළුවන්ද කිසිසේත්ම මෙය මේ වෙනත් රටකට සම්පූර්ණයෙන් පැවරීමක් හෝ විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණේ මේ රජයේ ප්‍රතිපත්තියේ දේවල් විකිණීම නෙමෙයි මේක ආයෝජනයක් හැටියට රටේ සිදුවීමක් තමයි ඒ යෝජනා වලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒව පිළිබඳවත් අවසාන තීන්දුවක් තීරණයක් කිසිසේත්ම තාම අරගෙන නැහැ ඒව සාකච්ඡා මට්ටමේ තියෙන්නේ ඒ යෝජනා ඉදිරිපත් කරන්න තමයි දැන් තියෙන්නේ එතනින් පස්සේ තමයි ඒවා සිදු වෙන්නේ නැගිනේ පරියන්තය පිටරටකට විකුණනවා කියලා දැන් වැඩියෙන්ම චෝදනා එල්ල කරන්නේ විපක්ෂය ඒ කියන්නේ කලින් හිටපු ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්න කණ්ඩායම් නැගිනේ පරියන්තයේ කොටස එක gadol කටයක්වත් ඉදිරියට හදන්නේ නැතුව ඒක තවත් රටවල් සමග එකට පටලලා විශාල ප්‍රශ්නයක් බවට පත් කරපු කණ්ඩායම් තමයි මේ ප්‍රශ්න අහන්නේ වරා ඉතිහාසයේ අඳුරුම කාල පරාසය තමයි 2015 2019 අවසාන කාලයත් අතර කාලය මේ කාලයේ සිදුවෙච්ච ප්‍රශ්න තමයි අපි දැන් මුහුණ දීලා ඒවා ක්‍රමානුකූලව හොඳම ආකාරයට මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න